আমাদের লোকে বহিমিয়ান বহিমিয়ান খেলা জীবন জীবন বিলাসে আর কি আমাকে একটা মানে দর্শনে আঁকো ন্যায় আঁকো এই দেখ নেই মেয়েকে আইলা মেয়ে যেন কিছু জীবন দর্শনে এখানে জীবাতিমে বিলাসে আঁকু তা দূরটা কী প্রেম মেয়ে জীবনে সংস্কৃতি আঁক ඉතින් ඒ සමහරු දැන් 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 බොහිමියානුවා කියලා විකිපීඩියා එකේ ගහලා බලුවොත් ඒගොල්ලන්ගේ තියෙනවා යම් යම් විස්තර මෙන්න මෙහෙමයි බොහිමියානුවා කියන්නේ. ඊට අමතරව බොහිමියානු බොහිමියම් කියන්නේ මොකද්ද කියලා පොත්පත් ජීවිතය තියෙනවා. මම කියන්නේ මේක මේ එක කැටගරි එක ඒ කියන්නේ එක නිර්වචනයකට දාන්න බැහැ කියලා. මොකද ජීවන විලාසයක් නෙමෙයි ජීවන විලාසයක් අපි කොහොමද එකම දෙයකට එකම එකම නිර්වචනයකට කොටු කරන්නේ කියලා. අනේ දැන් මම මගේ අවබෝධය අනුව බොහිමියන්ස්ලා ඒගොල්ලෝ ඇවිල්ලා මේ සාමාන්‍ය මම කියලා විකිපීඩියා කියන තියෙන්නේ මේ විතරක් නෙමෙයි දැන් එක වාක්‍යයකින් කියනවා නම් විශ්වකෝෂයක තියනවා නම් බොහිමියන් කියලා ඒකේ වචන තියෙන්නේ මේ කලාවට ලැබි කියන එක තමයි කලාවට ලැබී මේ බොහොම සරල විනෝදකාමී මිනිසුන් කියලා තමයි ප්‍රධාන නිර්වචන හැටියට තියෙන්නේ. ඒක ඒක හැමම වෙන්නේ නැහැ. දැන් හැමතරම මම ගොඩක් දැකලා තියෙන එක තමයි මේ. එහෙම තමයි හඳුන්වන්නේ කලාවට ලැබී බොහොම විනෝදකාමී නිදහස් මිනිසුන් කියලා. දැන් එහෙම වෙන්න බෑ කලාවට ලැබී කලාව පැත්ත කලාව දිහා පැත්ත බලද්දී බලන්නේ නැති බොහිමියන්ස් ඇයි ඉන්නේ. ඒක නිසා ලෝකේ ලෝකේ ඒ දීලා තියෙන නිර්වචනය වැරදි කියලා මම හිතන්නේ. කලාවට නැතිකම තියෙනවා බොහිමියස් ලගේ. තවත් තියෙනවා මේ ඇඳුම් පැළඳුම් එතකොට මේ ආභරණ කොණ්ඩෙ වැවීම වගේ නොයෙක් විලාසිතාවන් කරනවා කියලා කියන්නේ. ඒකත් ඒ බොහිමියන්සට දාන එක වැරදි මොකද දැන් බොහිමියන්ට ඕන මිනිස්සුත් ඒක කරනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ එකයි මේ දීලා තියෙන නිර්වචනයන් මේ බොහෝ විට නිවැරදි වෙන්නේ නැහැ. මම අවබෝධ කරගෙන ඉන්න විදිහට බොහිමියන් කෙනෙක් කියන්නේ අධිකාරීවාදී බලය ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එක දෙක ඔවුන් ඒ මොහොතේ ජීවත් වෙන කට්ටිය. ඒ මොහොත සඳහා පමණයි ඔවුන් ජීවත් වෙන්නේ. ඔවුන් අනාගතය සඳහා ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම අතීතය සඳහා ජීවත් වෙන්නේත් නැහැ. ඒ ඒ මොහොත එහෙම ඒ මොහොතේ ජීවත් වෙන කට්ටිය තමයි බොහෝ විට සරල හැඳින්වීම බොහිමියන් කියලා මේ හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධානම අධිකාරීත්වය ප්‍රතික්ෂේප කරන කියන්නේ රාජ්‍යයේ අධිකාරීත්වය එතකොට සමාජයේ සංස්ථා සමාජයේ සමාජයේ සමාජය තුළ තියෙනනේ යම් යම් සංස්ථා පෞල් සංස්ථාව ඇති ඒවා ප්‍රතික්ෂේප කරනවා සහ නිදහස් සිටීමේදී බොහොම නිදහස් ඒ වගේම මේ මේ දැන් මම මේ කියන විස්තර කියන ඒවා ඔක්කොම එක චරිතයකට එන්න බැරි වෙන්න පුළුවන් හරි දැන් මෙහෙනම් බොහිමියන්ස කියලා හඳුන්වන හොඳට කාලා බීලා ඩියක් කැමදාම ගහලා බීලා ඔක්කොම වලියකුත් දාගෙන එහෙම නැත්නම් එතකොට තව ගොඩක් ගෑනු වාසය කරනවා එක පිරිමින් වාසය කරන ඒ ලිංගික ජීවිතේ නිදහස් කියලා මම මේ කියන්නේ ස්ත්‍රීන් නම් ඒගොල්ලන්ගේ ලිංගික ජීවිතේ නිදහස ගත කරනවා පිරිමින් නම් එහෙම එහෙම අන්න එහෙම අයටත් එහෙම කියන්නේ ඒගොල්ලෝ වගකීමක් දිගටම වගකීමක් ගන්නෙ නැහැ ඒවල ඒ මොහොතේ අනුව ජීවත් වෙනවා ඒ එහෙම එහෙම අදහසකුත් කියන්න පුළුවන් දැන් සමහරුගේ අදහසක් තියෙනවා බොහිමියසට ෆැමිලි ලයිෆ් ගත කරන්න බෑ කියලා. දැන් ඒකත් වැරදි. මොකද දැන් හොඳට ෆැමිලි ලයිෆ් ගත කරන කට්ටිය ඉන්නවා බොහිමියන්ට. ඒගොල්ලෝ මේ 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 ඊළඟ බොහිමියන් ලයිෆ් එක ගෙනින අතරෙම ඒගොල්ලෝ ෆැමිලි ලයිෆ් එකක් ගෙනිනවා. ඉතින් මම කියන්නේ මගේ මූලික අදහස සහ යෝජනා වෙන්නේ විශ්වකෝසවල සහ විකිපීඩියා වගේ වෙබ්සයිට් වල මේ බොහිමියන් කියලා එකම නිර්වචනයකට දැමීම මේක ඒක හරි ගැටළු සාගතයි. සාමාන්‍යයෙන් අපි ඔය ගම්වලට ගියාම ඉන්නවනේ මේ හොඳට දවස පුරා වැඩ කරනවා. වැඩ කරලා ඊට පස්සේ හම්බෙන එකේ හොඳට අඩියක් ගහනවා. හරි යාළුවෙක් එක්ක විනෝද වෙනවා හරි සරල ජීවිත දරනවා ඒ නිසා කලාව ගැන දන්නේ නැහැ කලාව රස විඳින්නේ නැහැ
ඇති මේ මිනිස්සුත් ඒගොල්ලෝගේ ඒගොල්ලෝගේ ෆැමිලි ජීවිත පවුල් ජීවිතය ඇස්සෙත් ඒගොල්ලන්ගේ බොහිමියන් ගති ලක්ෂණ තියෙනවා. ඒක නිසා මේක එක නිර්වචනයකට එකම එක එක කියන්නේ එක වාක්‍යයකින් මම ඒක කිව්වේ අර බොහොමිට කියන්නේ කලාවට ලැබෙන නිදහස් මිනිසුන් කියන එක. ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි වෙන්නේ නැහැ ඒක එක පැත්තකින් හරි. අවබෝධ කරගෙන ඉන්නේ අර නිදහස වගකීමක් ගන්න නැහැ කියන එකම නෙවෙයි වගකීම් ගන්නවා නමුත් වගකීම් දරන්න එච්චර කැමති නැහැ. වැඩි බර වගකීම් ගන්න කැමති නැහැ. හැබැයි වගකීම් ගන්නත් ඒකට පුළුවන්. ඒක මොකද අර මං කියුවේ ප්‍රධාන හිත වෙනුවෙන් නෙවෙයි ජීවත් වෙන්නේ අතීතය වෙනුවෙන් නෙවෙයි ජීවත් වෙන්නේ එදා ඒ මොහොත වෙනුවෙන් ජීවත් වෙන්නේ. ඔගේ ගති ලක්ෂණ තියෙන කට්ටිය තව ඉන්නවා. ඉතින් දැනාකීස්තුරු කියලා කට්ටියක් ඉන්නවා. ඒගොල්ලනු ගෙතින මේ ගති ලක්ෂණ තමයි. ඒතකොට හිපි සංස්කෘතිය කියලා ගත්තා. හිපි සංස්කෘතියෙන්ට තියෙන්නේ ඔය වන් කියපු ජීවන විලාසෙම තමයි. එතකොට මේ සමස්ත ලෝකයේ තියෙන මේ නිදහස්කාමී ජීවිතයට යම් යම් නිර්වචන දීලා තියෙනවා මිනිස්සු විසින්. දැන් මම ඔය කියන ගත ලක්ෂණ මම ඒක කිව්වේ හිපියන්ටත් තියෙනවා ඇනාකිස්ට්ලටත් තියෙනවා බොහිමෙල්ලටත් තියෙනවා. නමුත් හැබැයි වෙන වෙනම කඩලා ගැව්වහම එක එක ආකාරයේ නිර්වචනයන් විස්තර අර මේවා තියෙනවා. මම කියන්නේ ඒක මේ මේවට නිර්වචන දෙන්න බෑ. ලයිෆ් ස්ටයිල් ඉතින් ඒක ඕන ඒක සීමාවක් නෑ ඒ ලයිෆ් ස්ටයිල්. මොන ජනකොටස තුළද එහෙම ඉන්නේ? සල්ලි තියෙන මිනිස්සුද බොහිමියස්ල, සල්ලි නැති දුප්පතුන්ද බොහිමියස්ල, එහෙම කියන්නත් බෑ. බොහෝ විට මේ උපතින්ම ගති ලක්ෂණ කියන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ යාගේ උපතින්ම කියන්නේ එයාගේ පවුල් පරිසරයෙන් යාගේ සමාජ පරිසරයෙන් බොහිමියස්ල කට්ටිය ඉන්නවා. සමහරු සමාජ ඇසුර නිසා එහෙම කට්ටිය ඉන්නවා. ඒක තමයි නේ. මොකද මම දැන් වෙන කෙනෙක්ගෙන් ඔයගොල්ලෝ ඇහුවා නම් බොහිමියස්ලා කියලා මම කියන්නේ මේ මම විරුද්ධව කතා කරපු දෙයට තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ අර පොතේ තියෙන ටික. මම මේ කියන්නේ මට හැඟෙන ටික.